මේ මධ්‍යස්ථානයේ ඇත්තවසයෙන්ම රත්නපුරයට පමණක් නෙමෙයි මංහිතන්නේ මේ රටේම ප්‍රධාන මධ්‍යස්ථානය මෙතෙන්ට තමයි දැන් බොහෝ දෙනෙක්ට එන්ට සිදු වෙලා තිබෙන්ෙන අපි ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මේ ශෂේෂත්‍රයෙන් මීට වඩා මුදලක් ලබලදන්ට. ඇත්තවසයෙන්ම මැණක් කර්මාන්තයක් විශ්ව විසියකේ විස්ස විසි දෙකේ අමාරු කාලෙකට මුණ දුන්න. එක පැත්තකින් කොවි් පසංගතයක් පැත්තෙන් ආර්ථිකය කඩවට කෙසේ හෝ විස්ස විසිතුනේ මීට වඩා ආදෑම ලබල දුන්න මහි තැන් විස්ව විසිතනේ අපිටිය නැගල එන්න මේකින්ුත් උදව ලැබුණ ඊට පස්සේ ම හම්බෙන්නාව අපි වැත් සට දහටකට පවැඩිකරෑම් පස්සේ මේ ව්‍යාපාරයට වන්න ප්‍රශ්න ගැන්න එනිසා අදදැන් අපේ නිරධානය සාකච්ඡා කර ගෙන නො මම ඉලල තියනවා අප්‍රේල් මාස අවසං වෙනකොට මට ඒ වාර්තාව ලබලදන්ට කියලා. කොහොමද සහන දෙන්නේ මං ඒ වගේ මැහැව්වා අප ව්‍යාපාරයායට කොහොමද මේ අංශය තව දියුණු කරන්නේ. මම හිතන්නේ ඩොලර් වලින් බලන්නව නම් බිලියන දෙකක් හරි අපි අවම ලබා ගන්ට තිබෙනවා. අපි කොහොමදේ කරන්නේ කියලා ඉලක්ක කරගෙන අපි වැඩ කටයුතු කරන්නට තියෙනවා. ඒ වගේ මැමතුමා කිවූ හැටියට මම කැමති ප්‍රකාශ කරන්න. අපි මේ ව්‍යාපාරයේ දියුණු කරහම මේ අංශයේ දියුණු කරහම මේ වැඩ කටයුතු කරන පතල්කරුවන්ටත් මේකෙන් වාාසියක් ලැබෙන්ට ගූමනයි. එයට වාාසියක් ලැබෙන්ට ඔන්න ඒවගේ මේගොලිඉන්න ගම්මානොවලටත් මම ඉතාන්නේ අපේ පළත් සභාවෙන් විශේෂයම පාසැල් දියුණුරට ගුමනයිම්කදේ හමෙක් ෙනනම් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවන්ට මීට වඩා හොඳ අධ්‍යාපනයක් ලබල දෙන්න. තින් අපි විශේෂයෙන්ම අවුදු දෙකක් අමාරුවෙන් මේක ඇදගෙන ගිය. විස්ස විසි දෙකේ ඉඳං මේ වෙනකොට. ඒ අවස්ථා වලදී අමාරු තීරණ ගන්ට සිදුව වනා. ඒත් අද අපි ප්‍රතිඵලදිී හා බැලුවාමට පේන්නේ අපිට විස්්වාසයෙන් ඉදිරියට යන්ට පුල්කොන්. විස්ස විසි දෙකේ ජූලිමාසේ දලදේශය නිෂ්පාධනය වර්ධනය රින හතයි දසම හතරයි. විස්්ස විසි හතරේ ධන හතරයි දසම පහයි. ඒ කිය අවුරුදු දෙයකින් මේර වෙනස මම නෙමෙ වෙනස කරේඒ වෙනස කරේ මේ ගත්ත පියවර අමාරුව වුණත් දරාගත්ත ජනතාව ඒක දරාගත්තයේ නැත්තම් මේ පියවොට කරන්නට බැරි වෙන එදා අපේ ජූලි මාස් වෙනකොට ඇත්තවසෙන්ම උද්ධමනය සීයට පනස් සතරයි දසම හයයි ජූලි විශස්ව විසි දෙකේ අද දසම නමයයි ප්‍රියම නවුන්නේ උද්ධමනය පාලිනය කරන්න දවන පාලන එකන් ුපියාල ශක්තිමත්වවා. එදා අපේ පොලිය සියයට විසිතුනයි දස මාටයි දැන් සියයට දහයයි දසම තුනයි මහා බැංකව අධිපරිතුමා මට කිව්වා මීතත් වඩා මේ අඩු කරන්න පුළුවන්වෙයි කියලා ඊළඟ මහස කීපය තුළදී එදා විදේශ විනිමය අනුපාතය ඩොලර්කට පියල් තුන් සය හැටේකයි දස මාටයි. අද රුපියල් තුන් සීය දසම හතරයි බලන්නේ ඒක දෙසය අසුවට ගෙන්. කරට පුලුවන්ග වෙන රුපියල තවත් ශක්තිමත් කරන්න. ඒ වගේම අපේ ප්‍රාථමිකායවැයේ විස්ස විසි දෙකේ ජුලි මාසය පිරතිබුණේ රින ්‍රිලියනය රුපියල් ත්‍රිලියන එක දෙෙෆිසිට් එක. මේ අවුරුද්දේ ඒැන රිීණ පහයි දසම හතයි අපේ දළදේශය නිෂ්පාතිනය මේ සරේ දළදේශය නි්පාධනයෙන් දන සීට හයයි ඒ කියන්නේ රුපියල් බිලියන් එකසේ හැත්තතුනයි දසම තුනක් ති ඔබගේෙව්ේ වැට්ටිකක් මෙතෙන්ට ගිය මේ ප්‍රතිඵලය ලබාගන්න. කෙසේ හෝ අපිට දැන් ආර්ථිකය ගැන බලාපොරොති ඉදිරියට යන්ට පුළුවන්. හතරයි දසම පහක් අන්තිම කාර්තුවය ලැබුණනම්. ඒ කියන්නේ විශ්ස විසි තුනේත් අන්තිම කාර්තවේ කියන්න අපිට මේ අවරුද ීට වඩාපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ට වර්ධනය ඇතුවේ කෙේ. හර කිව්වත් දෙකයි දසම තුරයි කෙල ම හිතන් ට වඩා අපිට බාගන්ට පුුවන් වෙයි. රටේ අ ආණ්ඩුවේ ආදායම සියට පනාාකට වඩා වැඩි වෙලා තියෙන විස්ස විසි ුණේ. විශ්ස විසි දෙක සංසන්ධනය කරහම. ඉලාඟට අපි සමාජ සේවා වෙනුවෙන් වියදම තුංගොනයකින් වැඩි කල්ලා තියෙන. මදවලට අස් ඇසුට තුංගුණයකින් වැඩි කල්ල තියෙන. දැනට බද්දුගේවන කණ්ඩායම සයට එකසිය තිහැකින් වැඩි වෙලා තියන. දැ මිියන පැනල තියෙන්නේ මංකව ඒකත් මදි කියලා කොහමරි දැන්ටකින් අසෑහිමට පත්වෙන්ට පුළුවන්. විස්් විසිතනේ සෙප්තැම්බර මාසිී දන් අපි මුදදා ලච්චු ගහල නෑ නීතියන්න අපිට කරන්න බේ අලුත් මහ බැක්කුඩීති අපි නයට ගන්නක් බෑ බැංකවලින් ඒකම අපිට දැ නය ප්‍රතිවගත කිරීමේ වැඩ කටයුතු අවසං කරගෙන යන්නේ දේශය නය ගැන අපි සාකච්ඡා කරල ඉවරයි දැන් අපි විශේෂයෙන් අපි නෑ දුන්න රටවාල සමඟ එකගත්්‍රයකටය නවා චීනය වෙනමනවා චීන එක්සිම් බෑන්ක් එකම මාර්ගෙන් අනික් සියලු දෙනාම් ඕසි ඔෆිෂල් ක්‍රඩිටර්ස් කොමිටියේ හැටියට ජපාන ඉන්දියාවේ ප්‍රන්සේ සම සභාපති අතේ අපි ඒ රටවල් එක්ක වැඩටයුතු කරගෙන යනවා ඒත් අපි මෙතට සීමා වෙන්න බෑ. අපි මේ වැඩ කටයුත්ති ඉදිරියට ගෙනියන්න නං අපිටත් ඉලක්ක තියෙනවා. ඒක ආණ්ඩුවත් අයයේ මේ සංවිධානයක්ත් මේ රටවල් එකඟ වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි අපිට රට ඉදිරියට ගෙනියන්ට පුළුවන්. විශේෂයෙන්ම රජයේ ණය දැන්ට තියන්නේ දළදේශය නිෂ්පාදනෙක් සියට එකසිිය විසිට. විශ්ස තිස් දෙක වෙනකොට අපි ඒ සියයටට අනූ පහකට අඩු කරන්න තියෙන. දැනට අපිට වුවමනා මුදල්, ලබාගන්න තියනවා අප ආදෑමවලට අමතරව දළදේශය නිෂ්පාදයෙන් සියයට තිස් පහක්. අපිට විශ්ස තිස් දෙෙකව වෙන කොට එක සයටට දහතුනකට අඩුකරන්න තියෙන. ගොස්් ෆනන්සි න. ඊ ළඟට විද නය ලබාගන්න එක සීට නමයැයි දසම හතලත් තියෙන ඇද දළදේශ නිෂ්පාධනයෙන් අපි විශ්ස විසපහය ඉඳන් සයට දෙකයි දසම තුනක අතිරිි කැ් බෝට පත් කරන්නට තියෙනවා. විශේෂයෙන්ම මේ ඉලක් කරගෙන අනාගතයේ වැඩ කරන්න තියෙන. ච්චර විවාද කරත් කොහොමද මෙතන ඉන්න කියෙලා බලන්න ඕන මේ කැඩුවත් ඒ රටවල් අපිට කිය දැන් කොන්දේසි කැඩුව පහුනෑයා පහු දෙන්න කියලා ති මේ අරගෙන ක්‍රියා කරනවන්නන් බලාපොරොත්තුනේ විශේෂයෙන්ම අපිට අවස්ථාව ලැබේ කියලා මේ ශේෂත්‍රැත් වැඩි දියුණු කරට දැන් යනි ලක් අනුව මට පෙන හැටියට මේ සිංහලවරුද්දට දැම් මුදල්ලේ නවාඒකංශවලින් ැබට එකක් හොඳ අස්වැන්නත් තිබුණ දෙවනුව පඩි වැඩි කිරීමත් සිංහල ෞද්ධ දීමනා නිසා ඒ මුදලුත් දැන් අත තියනම්. අප්‍රේල් මාසින රුපියල් දහදාම ලැබෙන. අස් වැසමයුත් මුදල් ලැල්ල තියෙනවා. ඒගේ අපි විමධ්‍ය ගත ඇවැ ආරම්භ කරපු නිසා ගමේ ආර්ථිකට යළිත් මුදල් දෙනවා. ඒ වගේම සංචාර්ක ව්‍යාපාරයෙන් මේ අවුරුද්දේ අපි බලාාපොරතින වඩා ආදායමක් එනවා. ඒ වගේම විදේශ රැක අවුරින් ගැන මුදල්ලුත් වැඩිුවෙන්ටයනෝ. ගිය අවුරුද්දේ විශේෂයෙන්ම පළවෙනි කාර්තුවල අපිට අපනෑන මේ ඇඟලුම් කර්මාන්තයෙන් වැඩි මුදලක් ලැබුන්නෑ එක හේතුව යුරෝපයි එමරිකාවයි ආර්ථිකය ඒ වෙන කොටවත් හරියටම දියුණ වෙලා තිබුන්ෑ සහරතැන්වල විනාආර්ථිකයක් තිබුණේ. ඒත් ගිය අවුරුද්ධය අන්තිම කොටසේ දියුණුවත් දැකලාතියෙනවා මේ අවුරුද්ධෙ තිය නිසා අපි ඇඟලුම් කර්මාතය ඒ මුදල් ලබාගන්න. මේ සියල්ලමා දැන් අතේතියන් නිසා හැමෙක්ෙනනාට පුළුවන් මුදල් වියදන් කරන්න. එදා බලන් ත්‍රීවීලයගෙන යන්න තෙල් තිබුන්න. විදුලි බලේ නෑ. ත්‍රීවීල්ලා මේ ඔක්කොම තල්ලුකට ගෙන කියිය. අද බලන් ඕන තරං ඉන්දන තියෙනවා. ඕන තරං මගීින් ඉන්නවා. දේශය ඉන්නව විදේශය ඉන්නවා. දැම් කිසිම ප්‍රශ්නයනය මගින්ං අාව තමන්ගේ ත්‍රීවිීල එකේ දාලා. ජාතික ජනවල්ල වේගේට ජයවේවා කියලා පෝස්ත්‍රය කලෝල යන්න පුඩුවක්. අපි ඒක කරේ නැත්තන්ගී අුරුදු දෙකේ දී මේක සිදවෙන්නේ නෑ. තින් දැන්ක් ආර්ථික එතන ඉන්නේ. අපි මේ ආරක්ෂා කරල ඉදිරියට යන්ට තීන්. මෙතනින් ඇත්තුනත් වැටෙනෝ යන්න ඒක මතික තියාකන්න. අපි දැන් තාම යන්නේ ගමනේ. ඒ දණ්ඩ උඩ තාම ඉන්න වැටිනවද නැත්දැකි අපි තිීන්නේ කරන්න දොන. තින් මේ කාරණය ඉදිරියට ගැෙනීනකොට අපිට තින් ලොකුම ප්‍රශ්නය තමයි. අපේ ආර්ථිකය අපේ ආර්ථිකය ආනායනය පදනං කරගත ආර්ථිකය එනිසා තම්මයි මේ නායගන්න තියන්නේ එ එන අවුරුදු දාය පහළව තුළ ඒ අපනාෑන ආර්ථිකය බෝට පත් කරන්න තියෙන්